ආදර අම්මි තාත්තේ දුවේ පුතේ, අද අපි පවත්වන්නේ මේ වර්ෂයට નિયમિત අවසාන පූජාව. ඉතින් සුදු ස්වාමින් වහන්සේට අද අපි මොනවද කරන්නට ඕනි කියලා උන්වහන්සේ වෙනුවෙන් අපි මොන දේද කරන්න ඕනි කියලා හැවුවොත් කියන්න තියෙන දේ තමයි, ස්වාමිනේ අද නම් අපේ හදවත පිරීලා තියෙන්නේ මහා ස්තුතිවන්ත කමකින් කියලා. මොකද ගීතාවලි අද උදේ මම පෙරලනකොට මට මෙහෙම දෙයක් හම්බුණා. මාගේ සිත සමිඳුන් පසසන්න, එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. මාගේ සිත සමිඳුන් පසසන්න, උන්වහන්සේගේ සියලු උපකාර අමතක නොකරන්න. අම්මේ තාත්තේ දුවේ පුතේ, මේ වර්ෂය අපි අරගෙන බැලුවොත් මේ වර්ෂය පුරාවම අපි නොයෙකුත් අත්දැකීම් තුල ගියා. ජල මැදින් ගියා, ගිනි මැදින් ගියා. උන්වහන්සේ පුදුමාකාර විදිහට අපේ ජීවිතේට උන්වහන්සේව දැනෙන්නට සැලැස්සුවා. අම්මේ තාත්තේ දුවේ පුතේ, අපි රෝගාතුර වෙන්නට ඇති. නමුත් උන්වහන්සේ මේ වෙනකොට අපි ඔසුවපත් කරලා. අපි ඇද වැටෙන්නට ඇති. ඒ ඇද වැටෙන මොහොතවලදී උන්වහන්සේ අපිට අත දීලා උන්වහන්සේ අනිවාර්යෙන් ඔසවන්නට ඇති. අපි මානසික චිත්ත පීඩාවල යන්නට ඇති. නමුත් ඒ හැම මොහොතකම උන්වහන්සේ අපිට සහනය දුන්නා, සැනසීම දුන්නා. ඒ වගේම අපි ජල මැදින් ගිනි මැදින් ගිය අවස්ථාවවලදී උන්වහන්සේ අපි සමග බලවන්තව වැඩ සිටිනවා කියලා අපිට දැනෙන්නට උන්වහන්සේ සැලසුවා. ඉතින් අපි ගත්ත හුස්මක් පාසා උන්වහන්සේ අපිට ආදරේ කියලා මට ඔබ වෝණි. මම වෙනුවෙන් ඔබ තව බොහෝ දේ මේ ලෝකයේ තුල කරන්නට තියෙනවා කියලා උන්වහන්සේ අපේ හුස්ම පොද අපේ ජීවිතෙන් නවත්තලා දැම්මේ නෑ. We are all still breathing. අපි හැමෝම හුස්ම ගන්නවා. මේ ගන්න හැම හුස්මක්ම ස්වාමින් වහන්සේ අපිට ආදරේ කියලා කියන්න ගන්න හැම හුස්ම පොදක්ම. ඉතින් ඒක නිසා සුදෝ ස්වාමින් වහන්සේ ඔබ ලස්සනට ඇඳගෙන ඉන්නවා. අපිට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් දුන්නා, කන්න බොන්න දුන්නා. අසරණ කරේ නෑ. මේ වගේ ඔබ පොතක් අරගෙන මං අද උදේ විශේෂ මං උදේ එනකොටත් මං කල්පනා කර කර ආවේ උන්වහන්සේ කරලා තියෙන දේවල්. ලිව්වොත් හිතුවොත් සීමා නැතුව අනිත් අයගේ උදව් උපකාර අත්දකින්නට, ඒ ආදරේ අත්දකින්නට, ලෙංගතුකම සෙනෙහස අත්දකින්නට උන්වහන්සේ අපිට සලස්සලා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට හරියට මං නිතරම කියන අත්දැකීමක් තමයි, මං හරි ආස දෙයක් තමයි සෙන් තිරේසා කියපු දේ. එයා කියනවා හරියට අපි ජේසුගේ යතේ ඉන්න බෝලයක් වගේ කියලා. බෝල සාමාන්‍ය ළමයි බෝලින් පිත්තෙන් ගහනවා, එහෙම නැත්නම් ඇත්ත ඈතර විසික් කරනවා. ඒ වගේම බෝල ළමෙක් මොනවද කරන්නේ, බෝලයක් අතර හමුනම ඒක තුරුළු කරගන්නවා. ඉතින් ජේසුත් අපිත් එක්ක සෙල්ලම් කරන්නේ. සමහර වෙලාවට අපි ගොඩාක් ඈතයි කියලා හිතෙනවා. ජේසුගෙන් ඒ වගේම අපේ ජීවිතයේ තියෙන අත්දැකීම් තුළ අපි ගොඩාක් ඈතයි ඉන්නේ, එක එක්කෙනාගෙන් ඈත ඉන්නේ, දෙයියන්ගෙන් ඈතයි ඉන්නේ. මේ වගේ නොයෙකුත් විදිහට දැනෙනවා. තව මොහොතවලදී හදවතට හරි උණුසුමක් දැනෙනවා. ඉතින් මෙන්න මේ වගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබ එක එක්කෙනාව ස්වාමින් වහන්සේ තෝරගෙන, අපි එක එක්කෙනාව තෝරගෙන එක එක්කෙනාට ආදරය කරන්න, ඒ ලෙංගතුකම තුළ ඒ උන්වහන්සේගේ ආදරේ භුක්ති විඳින්නට. ඒ වගේම ජීවිතේ හැම පැතිකඩක්ම තියෙනවා, මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ. ඉතින් කාලය යන හින්දා මම සුදෝ ස්වාමින් වහන්සේ රොබත් එක්ක අපි එකතු වෙමු උන්වහන්සේට ස්තුති කරන්නට, ප්‍රශංසා කරන්නට. ඒ අතරතුරේදී අපි ගායනා කණ්ඩායම ගායනා කරන අතරතුර අම්මේ තාත්තේ දුවේ පුතේ, මම ඔබට ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ, ඔබේ ජීවිතය තුළ කරලා තියෙන දේවල් කොයි මොහොතක හරි කමන්නේ, ආයෙ මට කියන්න හම් වෙන්නේ නෑනේ, කොයි මොහොතක හරි කමක් නෑ. මේ වසර අවසාන වෙන්නට ඉස්සෙල්ලා ඔබේ ජීවිතයට සුදෝ ස්වාමින් වහන්සේ කරපු දේවල් පොඩ්ඩක් කොලේක හරි පොතක හරි ලියන්න පටන් අරගෙන බලන්න, මොනවද ඔබේ ජීවිතයට සුදෝ ස්වාමින් වහන්සේ කරලා තියෙන්නේ කියලා. 1 2 3 හද ප්‍රයොරිටීස් අනුව ලියලා බලන්න. උන්වහන්සේ ඔබේ ජීවිතයට පෞද්ගලිකව
පවුලක් හැටියට ව්‍යාපාර ආයතනයට ඔබේ ජීවිතවලට ඔබ දන්න හඳුනනායක ජීවිතවලට ඔබ තුලින් කරලා තියෙන දේවල් ලිස්ට් කරලා බලන්න. ඒ හැම දෙයක්ම ස්වාමින් වහන්සේට කැමති නම් නත්තල් දවසේ ගිහිල්ලා ජේසුට කියන්න, ජේසු thank you. මේ මං ඔබ වහන්සේව අත්දැක්ක ආකාරය, ඔබ වහන්සේගේ උපත මම මගේ ජීවිතය තුළ අත්දැක්ක ජීවි, මේ වගේම උන්වහන්සේගේ පාස්කු අභිරහස, ජීවත් වීම, මරණය, උත්ථානය, මේ දේවල් අත්දැක්ක ආකාරය කියලා ජේසුට ඔප්පු කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා ආදරම්මි තාත්තේ දුවේපදේ ඒ ආරාධනේ ඔබට දෙමින් අපි යාඥා කරමු. සුදෝ ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. සුදෝ ස්වාමීනි, ඔබ වහන්සේ අපේ ජීවිතේ කරපු ඒ හැම දෙයකටම ගොඩාක් ස්තුති. අපි හැමදාමත් ඔබ වහන්සේට ලෙන්ගතුව ඒ ආදරෙන් අපි අවසානයේ දක්වා අපි ජීවත් වෙන්නම්, අපේ ජීවිතය ඔබට දෙන්නම් කියලා අපි ගායනා කරමු. මහා ස්තුතිවන්ත කමකින් ඔබ දන්න ගීතයක්, එහි වචනවලට අපි ඇතුල් වෙමු. ස්වාමිනේ ආදරය අපි සොයාගෙන ඉන්නේ, ඔබ වහන්සේගේ ප්‍රේමය අපි සොයාගෙන ඉන්නේ, ඔබ වහන්සේගේ ආශිර්වාදයයි අපි හොයාගෙන ඉන්නේ, ඔබ වහන්සේගේ ස්පර්ශයයි අපි හොයාගෙන ඉන්නේ. එබැවින් ස්වාමිනේ, ඔබ වහන්සේගේ අතගිලි මත රැඳිලා, ඔබ වහන්සේගේ ජීවිතයට බද්ධ වෙලා, ඔබ වහන්සේගේ ප්‍රේමයේ සැලැස්ම අවබෝධ කරගෙන, ඔබ වහන්සේ ප්‍රසන්නව මිනිසුන්ට ප්‍රසන්නව දිවි පෙවත ගත කරන්න අප සියලු දෙනාටම ඔබ වහන්සේගේ මහා අභිෂේකය ගලාගෙන සැලැස්සව මැනවා.
ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දරු දැරියනි, මේ වසරට පැවැත්වෙන අන්තිම දිව්‍ය පූජාවත් ඔබත් සමග ප්‍රසිද්ධියේ මේ ආකාරයෙන් මෙනෙහි කරන අන්තිම වචනයත් ස්වාමින් වහන්සේ තුළ මං හිතන්නේ ග්‍රැටිටියුඩ් කියන එක, ස්තුතිවන්තකම කියන එක පුදුම තෑග්ගක්. මේ පොළොවතලේ අම්මේ තාත්තේ පුතේතුවේ මේ තෑග්ග ඉල්ල ගන්න ඕනේ දෙවියන් වහන්සේගෙන්. ඔබ අරගෙන බලන්න චරිත, ඔබේ ගෙදර ඉන්න දරුවෝ ටික අරගෙන බලන්න. ස්තුති කියලා කියන්න කැමති කී දෙනෙක් ඉන්නවද? හැම එකටම thank you අම්මේ, thank you තාත්තේ, thank you aunty, thank you uncle, thank you මල්ලි, thank you නංගි. මම දන්නේ කිරි බීපු ඔබට මට දැන් මේ කිරි බීපු අවස්ථාව මතක නැහැ නේ. සමහර අය නම් අවුරුදු 4ක් 5ක් වෙනකන් කිරි බීවා ඒ අම්මගෙන්. එහෙම කිරි බීපු අයට සමහර වෙලාවට මතක ඇති අම්මගෙන් කිරි බීවයි කියලා. බහුතරයකට අම්මගෙන් කිරි බීපු එක මතක නැහැ. සමහර අයට මොන්ඩිසෝරි ගියේවා මතකයි. බහුතරයකට මොන්ඩිසෝරි ගිහිල්ලා විච්ච දේවල් ඔක්කොම මතක නැහැ. නුත් මතක තියෙන දේවල් තියෙනවානේ. එහෙනම් මේක නිරන්තරයෙන්ම අවදි කරන්නට ඕනේ. මතකය අවදි කරන්නම ඕනේ. නේ අනම්නෙසිස් නේ මතක් කරගන්නට ඕනේ. ඒස තමයි ජේස්වාමින් වහන්සේ උන්වහන්සේ අන්තිම රාත්‍රි භෝජනය වළඳනකොට උන්වහන්සේ කියනවා මා සිහිවීම පිණිස මෙය සිදු කරන්න. ඉනිස මේ සිහියට ගන්න එක ලොකු බලයක්. මම ඔබ මගෙන් ඇහුවොත් පෞද්ගලිකව අම්මේ තාත්තේ පුතේ දුවේ මගේ අම්මයි තාත්තයි මට කරපු දේවල් හැම එකක්ම මම ගොඩක් වෙලාවට ආයෙත් මතක් කරලා මතක් කරලා මතක් කරලා මතක් කරලා ගන්නවා. මම ප්‍රෝග්‍රෑම් එකක් කරත් මගේ අම්මවයි තාත්තවයි මතක් කරනවාමයි. මා දේශනාවක් දෙනකොටත් නේ ඊයේ වර්බුම් ටීවී එකේ රෙකෝඩින්ග්ස් වලට ගියා. නමුත් මේ මොහොතේ අම්මා එතන නැති වුණත් අම්මා කියන චරිතය ආපු ගාම මව කියන චරිතය ගන්නකොට තාත්තා කියන චරිතය ගන්නකොට මාව මේ පුළුවතලෙට බිහි කරපු අම්මව මේ පුළුවතලෙ බිහි කරපු තාත්තව අමතක කරලා අපිට ගමනක් යන්න බෑ. මේ පෞගිය දවස්වල මේ මං ආසයි අම්මව ලස්සනට අඳලා තියාගන්න. මේ හේන්සා අම්මගේ ඇඳුම ඩිසයින් කරන්නෙත් මම. මේ කොල කෑල්ලක් ඉල්ලගෙන රෙද්ද මෙහෙම තමයි අඳින්නේ, මෙහෙම තමයි පටියෙන්නේ, මෙහෙම තමයි නේ මේ හැම දෙයක්ම අඳින්නේ, මෙතනට මේ හැඩතල එන්නට ඕනේ. ඉතින් කොලේක අඳිනවා, ඇඳලා දෙනවා අම්මේ අම්මා මහනේ කෙනාට දීලා මහ ගන්න කියලා. පුතා දුව වශයෙන් ඔබ අම්මා කියන කෙනාට ආදරය කරන්න ගත්තොත්, තාත්තා කියන කෙනාට ආදරය කරන්න ගත්තොත්, එතන තමයි පුරුදු වෙන්නේ ස්තුතිවන්තකම. දිව්‍යන් වහන්සේට ස්තුති කරන්න නම් මේ පුළුවතලේ ඔබ දැක්ක අම්මටයි තාත්තටයි ස්තුති කරන්න පුරුදු වෙන්නට ඕනේ. අම්මයි තාත්තයි ගොඩක් වෙලාවට පොඩි කාලේ ඉඳලම ළමයෙකුට තෑග්ගක් කවුරු හරි දුන්නම කියනවා thank you පුතේ කියලා කියන්න කියලා. සමහර අය අදිමදි කරනවා මේ thank you කියලා කියන්න. දුන්න ගම අතට ගන්නවා thank you කියන එක අතහැරලා දානවා. ඇයියේ එතකොට ඒගොල්ලෝ හිතෙනවා that is their responsibility. ඒක ඒගොල්ලන්ගේ වගකීම. ඒගොල්ලෝ දෙන්න ඕනේ, දිය යුතුයි. දිය යුතුයි. මන්ද නැ මම් පෞද්ගලිකව පුරුදු වුණා කවුරු හරි මගේ අතට සල්ලි ටිකක් දුන්නත් මම ඒක නිකන් අරගෙන සාක්කුවේ දාගන්නේ
නෑ. යාඥාවක් කියනවාමයි, ස්තුති කරනවාමයි, දෙවියන් වහන්සේට ඒකේ ප්‍රශංසා කරලා ඒකේ ගෞරවේ බාර දෙනවාමයි. ආයෙත් මං ඒ ආඥාව තුළ ඉල්ලනවා, ස්වාමිනී මේගොල්ලෝ මේ මගේ අතට දුන්න මේ මිලමුදල් වගේ දස දහස් ගුණයකින් ඔවුන්ගේ ආර්ථිකයේ වර්ධනය කළ දෙන්න. ඔවුන් දුන්න තෑග්ග වගේ ඉතාමත් ලස්සන සුවිශේෂී තෑගි ඒගොල්ලන්ටත් ලබා දෙන්න. මේක හදවතින්ම ඔබේ ජීවිතේ කවද හරි ආවොත් ස්තුතිවන්ත කම කියන දේ එදාට අම්මේ තාත්තේ පුතේ දිවේ ඔබට දැනේවි. දෙවියන් වහන්සේට ඔබ ගොඩාක් සමීපයි කියලා. ස්තුතිවන්ත වෙන්න 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 ඔබේ ලෙඩදු කරදර කම්කටොළු බාධක ඇදවැටීම් හැලහැප්පීම් ඔක්කෝම ටික 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 ඔබේ ජීවිතෙන් ඈතින් ඈතින් ඈතට යන්න පටන් ගන්නවා. එනිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ ක්‍රිස්තුස් වහන්සේ මෙන්න මේ ආදරයේ ජීවමාන කරගත්තා. අපි පෙරල ගනිමු. මාක්තුමාගේ සුවිශේෂී තුන්වෙනි පරිච්ඡේදයේ 31 පදය මාක් 3:31 පෙරල ගන්න. මාක් 3:31. ස්තුතිවන්තකමයි දේවිකත්වයයි. එකට මුසුවිච්ච දේවල්. මව් පදවියයි නේ දේවිකත්වයයි, පිය පදවියයි දේවිකත්වයයි එකට මුසු වෙලා තියෙන්නේ. මේ දවස්වලම වබුම් ටීවී නාලිකාවේ සෙනසුරාදා රාත්‍රී 9:00 යන, නැත්නම් ඉරිදා උදේ 6:00 හරි 6:00 හරි යන ප්‍රෝග්‍රෑම් එකේදී මා කතා කරේ පහුගිය දවස්වල තාත්තා කියන්නේ කවුද? ෆාදර්, FATHER කියලා අරගෙන තාත්තගේ රෝල් එක තමයි එදා දවසේදී මෙනෙහි කරේ. ඊයේ ඉවර කරා. ලබන සතියෙන් ඉවර වෙනවා. එතකොට තාත්තා කියන්නේ කවුද කියලා. ඊයෙත් පටන් ගත්තා රෙකෝඩින්. අම්මා කියන්නේ කවුද? එම් කියන්නේ මොනවද? ඌ කියන්නේ මොනවද? අද ආයෙත් මේ පූජාවෙන් පස්සේ ආයෙත් රෙකෝඩින් වලට යන්න තියෙනවා. It's a father, mother සහ children කියන මේ ඔක්කොම හරියටම අයිති කරගත්තොත් ඒ පදවිය තුල තියෙන බලය, ඒ පදවිය තුල තියෙන ශක්තිය, ඒ පදවිය තුල තියෙන දීමනාව, ඒ පදවිය තුල තියෙන අභිෂේකය, ඒ පදවිය තුල තියෙන සෙනෙහස ලෝකය සූපත් කරන්න හරි ලේසි. ලෝකයේ තුල බලවන්ත වූ පුද්ගලයෙක් වෙන්න හරි ලේසි. එස අම්මා කියන තාත්තා කියන දේවල් අතහැරලා අපිට මේ පොළොටලිය තුල ගමනක් යන්න බෑ. ඇයි ගමනක් යන්න බැරි? අපි ඔහොමම තියාගමු. ඔකට බුක් මාක් එකක් දාගන්න. දාගෙන යන්න උපදේශකයවත් සිරක් පොතට යන්න. සිරක් පොතට ගිහිල්ලා තුන්වෙනි පරිච්ඡේදය පෙරල ගන්න. අපි කියමු දරුවෙනි. දරුවෙනි. ඔබේ පියාවන මට සවන් දෙන්න. ඔබේ පියාවන මට සවන් දෙන්න. ඔබ සුරක්ෂිත වෙන පිණිස. ඔබ සුරක්ෂිත වෙන පිණිස. මා කියන දේ කරන්න. මා කියන දේ කරන්න. දැන් මොකටද මේක පිළිපදින්න ඕනේ? ඔබ සුරක්ෂිතව ලස්සනට ජීවත් වෙන්න ඕන නම් මේ ස්වාමින් වහන්සේ පවසපු දේවල් කරන්න ඕනේ. අපි බලමු මොනවද කරන්න කියන්නේ කියලා. තුන්වෙනි පදය. තම පියාට ගෞරවය කරන්න. තම පියාට ගෞරවය කරන්න. තම පාපවලට වන්දි ගෙවන්නේය. තම පාපවලට වන්දි ගෙවන්නේය. එතකොට ඔබේ තාත්තට ගෞරවය කරපු ගාම ස්වාමීන් වහන්සේ කියනවා, ඔබ අතින් සිදුවිච්ච වැරදි වලට පවා මම කමා කරන්න කැමතියි. ඔබේ අතින් විච්ච වැරද්දට පවා කමා කරන්න කැමතියි. ඊට පස්සේ මොනවද කියන්නේ? තම මවට ගෞරවය කරන්න. තම මවට ගෞරවය කරන්න. නිධානයක් රැස් කරගන්නෙකු වැනිය. නිධානයක් රැස් කරගන්නෙකු වැනිය. දැන් මේ සත්‍යතාවය මේ නත්තලේදී ඔබට මතක් වෙනවද? අම්මට ගෞරවය කරොත් මට නිධානයක් හම්බ වෙනවා අම්මයි. අම්මව බලාගත්තොත් අහසේ කවුළු විවර වෙලා මගේ ජීවිතේට වරප්‍රසාද ගලාගෙන එනවා අම්මයි. අම්මගේ ජීවිතයට ශක්තියක් වුණොත්, අම්මගේ ජීවිතය ඉහළට එසෙව්වොත් ඔබේ ජීවිතය සාර්ථක වෙනවාමයි. මම දන්නේ මගේ පෞද්ගලික ජීවිතයේ තුල මම නිරන්තරයෙන්ම අත්දැකලා තියෙනවා නම්
එකක් දැක්කා. මගේ තාත්තට මගේ අම්මට මං ආදරය කරන්න කරන්න, ඒගොල්ලන්ව බලාගන්න බලාගන්න, ඒගොල්ලන්ගේ ජීවිතවලට සමීප වෙන්න සමීප වෙන්න, මේ මොහොතේදී අහසේ කවුළු විවර වෙලා දේව වරප්‍රසාදය ගලාගෙනම එනවා. ඔබේ පෞද්ගලික ජීවිතයේ තුල පුංචි දරුවොත් මෙතන ඉන්නවා, තරුණ තරුණියොත් මෙතන ඉන්නවා නේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න මේ නිධානය කොහොම හරි අල්ලගන්න. අමාරු වැඩක්ද? නැහැ. සමහර අයගේ ජීවිතවල හරි කර්කශකයි. හිතන පතන දේවල් ලොක්කෝම හරියන්නේ නැහැ. ගැටන ගොඩයි. ඇතුලේ බුර බුරා නගින ගිනිදළු. හැබැයි හොයලා බැලුවොත් නිරන්තරයෙන්ම අම්මත් එක්ක සණ්ඩු කරනවා. හොයලා බැලුවොත් නිරන්තරයෙන්ම අම්මත් එක්ක ගැටණයක් ඇති කරගන්නවා. හොයලා බැලුවොත් නිරන්තරයෙන්ම අම්මව හැල්ලුවට ලක් කරලා දානවා. ඒ මොහොත කවුරුත් දන්නේ නැහැ. ගේ ඇතුලේ තමයි අම්මව හැල්ලුවට ලක් කරන්නේ. කාමරය ඇතුලේ ඉඳගෙන තමයි බනින්නේ. සිතින් තමයි බනින්නේ. වචනෙන් බැලලත් නැහැ. නමුත් ජීවිතයේ කියන දේ ගමනක් යන්න ඕන වෙනකොට, සතුටෙන් ගමනක් යන්න ඕන වෙනකොට, අභිෂේකාත්මක ගමනක් යන්න වෙනකොට අපේ ජීවිත අතහැරෙනවා විතරක් නෙමෙයි, ලෝකයා විසින් ඔබව පිළිගන්න තියෙන අවස්ථාව අඩුවෙලා 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 යනවා. අම්මව ප්‍රතික්ෂේප කරොත් ලෝකයා ඔබව ප්‍රතික්ෂේප කරනවා. අම්මව පිළිගත්තොත් ලෝකයා ඔබව පිළිගන්නවා. ඒක තමයි මහා ආදරේ බලය. මේ සත්‍යතාවයේ දන්නේ නැති නිසා කී දිනෙක ඉන්නවද මේ පුළුතලේ දුක් විඳින? ලෝ මහා ලොකු දෙයක් කරන්න තියෙනවද? නැහැ. බහැපත් වෙන්න විතරයි තියෙන්නේ. අම්මගේ තුරුලට යන්න විතරයි තියෙන්නේ. තාත්තගේ තුරුලට යන්න විතරයි තියෙන්නේ. තාත්තව ලස්සන තියාගන්න විතරයි තියෙන්නේ. අම්මව බලගතු ලෙස ලස්සන තියාගන්න විතරයි තියෙන්නේ. නමුත් ඒක කරන්න හරි 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 අමාරුයි. වැඩියෙන්ම ගැටෙන ඇති වෙන්නේ කාත් එක්කද? අල්ලපු ගෙදර අයත් එක්කද? නැහැ. වැඩියෙන්ම ගැටෙන ඇති කරගන්නේ ඇන්ටිලා අංකල්ලාත් එක්කද? නැහැ. ලේ කිරිකලා පොවලා නේ ගබ්සහ නොකරපු පොඩි කාලේ ඉඳලා හදලා වඩලා ගත්ත ඒ අම්මත් එක්ක තමයි වැඩියෙන්ම ගැටෙන ඇති කරගන්නේ. තාත්තත් එක්ක තමයි ගැටනේ ඇති කරගන්නේ. පිට මිනිස්සු කොහොම හොඳයි ලෝකේ නරකමය කවුද කියලා ඇහුවොත් කාරිය මගේ අම්මා මගේ තාත්තා නේ අර අම්මා මගේ යාළුවගේ අම්මා මට හම්බුණා නම් කොච්චර හොඳයිද නේ මගේ අර ඇන්ටි මගේ අම්මා වුණා නම් කොච්චර හොඳයිද මම ප්‍රශ්නේ තියන්නේ අම්මා වුණොත් එතන ආයෙත් ඔබ ප්‍රතික්ෂේප කරනවා අම්මා වුණොත් එතකන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ගැටනේ මැද්දේ තමයි ඇක්සෙප්ටන්ස් කියන දේ තියෙන්නේ. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ මේක කරොත් ඔබට නිධානයක් හම්බුනා වගේ තමයි. කරොත් නිධානයක් හම්බුනා වගේ. ඒ නිසා තමයි කියන්නේ තමන් පැහැදිලිව මොනවද? ඉදිරියට කියලා බලමුද? ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා නේ තම පියාට ගෞරවය කරන්නාට තම පියාට ගෞරවය කරන්නාට තම දරුවන් මගින් ප්‍රීතිය ලැබෙන්නේය තම දරුවන් මගින් ප්‍රීතිය ලැබෙන්නේය ඔහු යාඥා කරන දවසේදී ඔහු යාඥා කරන දවසේදී ඔහුගේ යාඥාව අසනු ලබන්නේය ඔහුගේ යාඥාව අසනු ලබන්නේය ගොඩක් අය ඇවිල්ලා මටත් කියනවා ෆාදර් අඩුම ගානේ 2015 දීවත් නේ මට සහනයක් ඕනේ ෆාදර් 2015 දීවත් අඩුම ගානේ මගේ ජීවිතේ පැතුම් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න ඕනේ ෆාදර් 2015 ඉෂ්ට වෙන්න ඕනේ කියලා කියන්නේ මම කියනවා 2015 තාමත් ඉවර නැහැ 2015 තාම ඉවර නැහැ 2015 දී ඔබේ ආඥාව ස්වාමින් වහන්සේට අහන්න නම් ඔබ ගවලන හදාවි නත්තල් ගස් හදාවි ඔක්කොම හදලා ලස්සන සුන්දර මනහර දැකුම් කළු දේවල් කරලා කියාවි එන්න කමෙන්ෂා ඔබ ඇවිල්ලා අපිත් එක්ක භුක්ති විඳින්න නැත්තල කියලා නමුත් ඔබ ගවලනේ හැදුවයි කියලාවත් ඔබට සහනයක් හම් වෙන්නේ නැතුව යාවි
ඇයිඒ ගවලන හදනකොට අම්මත් එක කේන්ති ගිලදනමයිද අම්මත් එක කේන්ති ගිහිල්ල ගවලන හදල දාලා. ඒ ගවලන නැත්තන් නත්තල් ගහ සරසනකොට අරග දැම්ම මේක දැම්මයි කියල ආයත් ගට්ටනයක් ඇතිවෙනවද ඇති වෙලා. ගට්ටනයකුත් එක්ක කලකිරීමකුත් එක්ක හැලහැප්පීමකුත් එක්ක අපි දේවල් කරන්න කරන්න අපිට තමයි පරාදී තියෙන්නේ. ඔබ අත් දෙක උස්සගෙන යාඥා කරලා කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රාතිහාරයක් මට කරන්නකෝ. දෙවියන් වහන්සේ කියනවා එහෙනම් ඉස්සෙල්ලාම අම්මට ලව් කරන්න තාත්තට ලව් කරන්න එදාට මං ඔබ ඉල්ලන දේ දෙන්නම්. එනිසා නත්තල් තෑගි හැම කෙනෙක්ම ඉල්ලාවි. නමුත් අම්මා වෙනුවෙන් ගත්ත තෑග්ග මොකද්ද? තාත්තා වෙනුවෙන් ගත්ත තෑග්ග මොකද්ද? අම්මව ෂොපින් එක කරගෙන යයිද? තාත්තව ෂොපින් එක කරගෙන යයිද? ඕනනම් කියාවි නත්තල්ට ඇවිල්ලා තාත්තේ සරමක් තියෙනවා මේ තාත්තට. සරමේ වටිනාකම කීයද කියලා ඇහුවොත් කඩේට ගිහිල්ලා ඒ සරමත් අහලා 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 අන්තිමට අහනවා අඩුවට සරන් නැද්ද කියලා. ඇයි අඩුවට සරන් නෑ අපේ තාත්තට එකක් ගන්න. ලෝකේ තියෙන හොඳම සරම නෙමෙයිද තාත්තට ඇවිල්ලා අදෙන්නට ඕනේ? ලෝකේ තියෙන හොඳම වස්ත්‍රේ නෙමෙයිද අම්මට ගිහිල්ලා දෙන්නට ඕනේ තෑගක් වශයෙන්? මොකද අද ඔබ ජීවමානව ඉන්නේ ඔබ ජීවතුන් අතර ඉන්නේ ඒ අම්මා කරපු පරිත්‍යාගය නිසා, ඒ තාත්තා කරපු පරිත්‍යාගය නිසා. එනිසා ඔබට දුන්නේ පොඩි කාලේ ඉඳලා හොඳම දේ, ඔබට දුන්නේ වැදගත්ම දේ, ඔබට දුන්න ලස්සනම දේ, ඔබට දුන්නේ සුන්දරම දේ. නමුත් දැන් ඔබ ඔවුන්ට ඒ ලස්සනම සුන්දරම හොඳම දේ දුන්නම දෙවියන් වහන්සේ අහසේ කවුළු විවර කරලා ඔබට දෙන්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා ඉතාමත් පැහැදිලිව මොනවද කියන්නේ? දොළොස්වෙනි පදය අපි කියමු. මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය, ඔබගේ පියාගේ මහලු දවසේදී, ඔබගේ පියාගේ මහලු දවසේදී ඔහුට ආධාර කරන්න, ඔහුට ආධාර කරන්න, ඔහුගේ ජීවිත කාලයේදී, ඔහුගේ ජීවිත කාලයේදී ඔහුගේ සිතට වේදනා නොදෙන්න, ඔහුගේ සිතට වේදනා නොදෙන්න, ඔහුගේ කල්පනා ශක්තිය අඩුවද, ඔහුගේ කල්පනා ශක්තිය අඩුවද ඔහුට අනුකම්පාව දක්වන්න, ඔහුට අනුකම්පාව දක්වන්න, සවි ශක්තියෙන් සිටින ඔබ, සවි ශක්තියෙන් සිටින ඔබ ඔහු හෙලා නොදකින්න, ඔහු හෙලා නොදකින්න පියෙකුට දක්වන කරුණාව, පියෙකුට දක්වන කරුණාව අමතක කරනු ලබන්නේය, අමතක කරනු නොලබන්නේය. එහෙනම් මොනතරම් වාසනාවක්ද මේ නත්තලේදී? ෆ්‍රී gift එකක් දෙවියන් වහන්සේ දෙන්න බලාගෙන ඉන්නවා. හැබැයි සිතට වේදනාවක් නොදෙන්න. එයිසයි මං කියන්නේ හැම වෙලාවෙම කියනවා ඔබේ ගෙදරට ලේලියෙක් ගෙනියන්නත් එපා, බෑන එක ගෙනියන්නත් එපා. ඔබේ නැන්දම්මා කෙනෙක්, මාමණ්ඩි කෙනෙක් ඔබ තියාගන්න එපා. අම්මේ කියලා කතා කරන්න, තාත්තේ කියලා කතා කරන්න මොනතරම් ඝට්ටන ඇති වෙනවද පවුල් ජීවිතේ? මොනවටද ඝට්ටන ඇති වෙලා තියෙන්නේ? මහත්තයා එයාගේ අම්මට ආදරෙයි, ෆාදර් මහත්තයාගේ අම්මට ආදරෙයි. ඒ නිසා එයා කවදාහරි අම්මව අතහැරපු දාට මං කැමති ෆාදර් මගේ මහත්තයාට ආදරේ කරන්න. හොඳයිද? මගේ වයිෆ් එයාගේ තාත්තටයි අම්මටයි පුදුම ආදරයක් තියෙන්නේ ෆාදර්. ඒ නිසා මගේ වයිෆ්ට මං කියලා තියෙනවා ඔයා අම්මයි තාත්තත් එක්ක කතා කරන දේ නතර කරොත්, අම්මටයි තාත්තටයි සලකන දේවල් අඩු කරොත් මගේ පැත්තෙන් උප්පරිම දේ ඔයාට දෙනවා. පුළුවන් වේද දෙන්න? බෑ. අම්මව බලන්න යන්න දුන්නේ නැත්නම්, තාත්තව බලන්න යන්න දුන්නේ නැත්නම්, තාත්තට සලකන්න දුන්නේ නැත්නම්, අම්මට සලකන්න දුන්නේ නැත්නම් බලාගෙන ඉන්නකොටම ඔහුගේ ආර්ථික තත්ත්වය
පල්ලහැට 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 එනවා. චිත්ත පීඩනය ගලාගෙන එනවා. ඇයියේ දන්නේවද? නැහැ, දන්නේම නැතුව වෙන දේවල් මේවා. කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? හිතනවා ප්‍රශ්නේ තියෙන්නේ අම්මට සලකපු නිසායි මෙහෙම වුනේ කියලා. නැහැ, අම්මට සලකනකොට බැන්න නිසායි මෙහෙම වෙන්නේ. තාත්තට සලකනකොට නේ බයින නිසා තමයි එහෙම වෙන්නේ. මානසික චිත්ත පීඩනයන් වලට ඇතුල් වෙනවා. එනිසා මේ තාත්ති පුතේ මේ මොහොතේදී ඔබේ ජීවිතයේ ලස්සනයි, ඔබේ ජීවිතයේ හොඳයි, ඔබේ ජීවිතයේ වැදගත්. දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතය ප්‍රසන්නයි. දෙවියන් වහන්සේ ඔබව ලස්සන මේ පොළොව දැල්ල බිහි කරා. බිහි කරේ ඔබගේ ජීවිතය එන්ජොයි කරන්න, බිහි කරේ සමරන්න, බිහි කරේ දෙවියන් වහන්සේත් එක්ක සෙලිබ්‍රේට් කරන්න. නමුත් මනුස්ස මට්ටම තුල අපේ ජීවිතවල හිතන පතන දේවල් ඔක්කොම බොඳ වෙලා බොඳ වෙලා බොඳ වෙලා යනකොට ඔබ කියනවා ආගමෙන් වැඩක් නැහැ ෆාදර්, මේ දෙවියන් වහන්සේට මගේ දුක පේන්නේ නැහැ ෆාදර්, මේ දෙවියන් වහන්සේට අපිව දැලෙන්නේ නැහැ ෆාදර්, අපි දියුණු වෙන්න කොච්චර ආස වුණාද දියුණු වෙන්න බෑ ෆාදර්, හරියන්නේ නැහැ ෆාදර්, අත ගහන හැම එකක්ම බොඳ වෙලා යනවා ෆාදර්. මං ආයෙත් අහනවා, ඔබේ ගෙදර අම්මට කොච්චරක් වෙලා ඔබ ආදරය කරනවද? ඔබේ තාත්තව ඔබ කොහොමද බලාගත්තේ? වේදනාවක් දෙනවද? හැල්ලුවට ලක් කරනවද? බලාගන්නවද? බලාගත්තොත් දේව ආශිර්වාදය ගලාගෙන එනවා. ප්‍රතික්ෂේප කරොත් ස්වාමීන් වහන්සේ කියනවා ඔබේ ආඥාව මට ඇහෙන්නේ නැහැ. එනිසා මේ 2015 නත්තලේ ඔබේ යාඥාව දෙවියන් වහන්සේට ඇහෙන්න සලස්සන්න. ඒ දෙවියන් වහන්සේට අහන්න සලස්සන්න නම් පුංචි හෝම්වර්ක් එකක් විතරයි තියෙන්නේ කරන්න. ඔබේ හදවතින්ම ඔබේ දුර්වල අම්මට ආදරය කරන්න. ඔබේ දුර්වල තාත්තට ආදරය කරන්න. හොඳ තාත්තට ආදරය කරන්න හරි ලේසි. හොඳ අම්මලට ආදරය කරන්න හරි ලේසි. නමුත් අම්මා දුර්වලයි නම්, තාත්තා දුර්වලයි නම්, තාත්තගේ අඩුපාඩුකම් පේන්න තියෙනවා නම්, අම්මගේ අඩුපාඩුකම් පේන්න තියෙනවා නම්, අම්මගේ හැසිරීම දරන්න බැරි නම්, තාත්තගේ හැසිරීම ඔබට දුරුස්සන්නේ නැත්නම්, ඒ මොහොතේදී ඔවුන්ට ආදරය කරන්න ඒක හරි අමාරුයි. හරි අමාරුයි. ඒ අමාරු කාර්යය පුළුවන් නම් කරලා බලන්න. ඒගොල්ලන්ගේ ජීවිතවලට මේ මොහොතේදී සහනයක් දීලා බලන්න, සැනසීමක් දීලා බලන්න. ඔබට සැනසීම උදා වෙනවා. ගොඩක් අය කියනවා ෆාදර් නත්තල් නම් කීයක් පහු වෙලා ගියාද ෆාදර්, ඇයි මට මේ සැනසීම නැත්තේ? මොකක්දෝ මට සැනසීමක් නැති දෙයක් වෙනවනේ. ආයෙත් හිතලා බලන්න, පපුවට අත තියලා හෘද සාක්ෂියට කතා කරන්න ඉඩ දීලා බලන්න. ඔබගේ අම්මව රිද්ද වෙනවද, තාත්තව රිද්ද වෙනවද කියලා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා මේ විදියට, අපි සුළු මොහොතක් ඇස් එක වසා ගනිමු. මතක් කරලා බලන්න ඔබේ අම්මව. ඔබට අවශ්‍යයිද ඔබේ අම්මව? ජීවිතුන් අතර හැ හිටියත්, මිය ඇදිලා හිටියත්, ඒ අම්මා ඇයට පුළුවන් දේවල් කරා ඔබ වෙනුවෙන්. ඔහුට පුළුවන් දේවල් කරන්න හැදුවා. ඒ අම්මට කොච්චරක් ඔබ ආදරේද? ඒ අම්මව ඔබ බලාගන්න කැමති කොයි විදියටද? මේ ජීවනේ අම්මව ආදරෙන් බලාගන්නට ඕනේ. අම්මයි ඔබව ආරක්ෂා කළේ. අම්මයි ඔබව බලාගත්තේ. ඉන්සා අම්මව මතක් කරගන්න.
ලේකිරිකල් ලපෝපු දහඩිය මහන්සියෙන් නොබේ ජීවිතය ආරක්ෂා කරපු ඒ අම්මව මතක් කරගන්න. ස්තුතිපූර්වකවා. මේ ජීවනයේ ස්වාමීන් වහන්සේ ඔබට ආදරේ. ඇස්සක වහගන්න. දැක්කා සිරසෙන් කරන ප්‍රෝග්‍රෑම් එක බන්ධනාගාරේ ඉඳලා ඇවිල්ලා ගායනා කරපු ඒ සහෝදරයා මුළු ඔඩියන්ස් එකම ඇඬෙව්වා. දහසක් නැතු මට මදි අම්මේ ඔබව දකින්න. හිර ගෙදර ඉන්නකොට හරියට දැනුණා අම්මව බලන්න තියෙනවා නම්. ඒ නිසා ඔහු අවසරයක් ගත්තා. එයාගේ සින්දුව කියලා ඉවරයි. අවසරයක් ගන්නවා මගේ අම්මා අද කොහේ හරි ඉඳලා ටීවී එක බලාගෙන ඉන්නවා ඇති. ඒ නිසා දෙනවද අවස්ථාවක් මට පීලි දෙක තුනක් ගායනා කරන්න මගේ අම්මට ඇහෙන්න. ඒ ගායනේ ඉදිරිපත් කරනකොට ජජ් කරන්න ආපු අයට දරන්න බැරුව ගියා. ඔවුන් එකිගගා අනන්න ගත්තා. ඒක විෂුවල්යක් වශයෙන් මා බලන ගොඩත් මාත් ඇඬුවා. කඳුළු ගලාගෙන ආවා. අම්මව දකින්න ඇත්නම් මගේ ඇස් දෙක මදි අම්මේ අම්මව දකින්න අම්මව බලන්න. එනිසා ඒ අම්මා ඔබට ගොඩක් ආදරෙයි. දෙත දෙත බැඳ ඇලන් වී මට පෑව ආදරේ. එහෙම දැනෙනවද? දෙත දෙත බැඳ ඇලන් වී මට පෑව ආදරේ. සනසාලු ලාලන තාලෙන්
ජීවිතෙක් සිහි කෙරේ ඒ නිල් දැසේ බැල්මෙන් කැල්මෙන් මා යන ගමනට දිරිදේ මේ ජීවනයේ මුළු සංසාරේ මේ ජීවනයේ ගොඩාක් වටිනවා අම්මේ මුළු සංසාරේ ගොඩාක් උදාරයි අම්මේ උදාරයි උදාරයාදරේ මේ ජීවනයේ එහෙනම්ඔය ඔබේ අම්මා ගොඩක් උදාරයි ඒ නිසා මේ නත්තල ඔබේ අම්මව සන්තෝෂයෙන්ම තියෙන නත්තල බවට පත් කරන්න ඇගේ සිතට සහනයක් දෙන්න ඇගේ ජීවිතයට ආදරේ කියන කියන්න ඔබේ ජීවිතයට ඔබට දැනේවි පුදුම සහනයක් ස්වර්ගේ නම් අම්මා ඉන්නේ අම්මත් එක්ක සම්බන්ධ වෙලා බලන්න ගණදෙනුව වසරේ පළවෙනි ගණදෙනුව ඔබ කාත් එක්කද කරන්න කැමති ඔබට අවස්ථාවක් තියෙනවා ඔබ ගෙදර ඉන්න කෙනෙක් නම් අම්මගේ අතින් ගණදෙනුව කරලා බලන්න අම්මට කියන්න මේ මොහොතේදී අම්මේ අම්මගේ අතින් මට ගණදෙනුව කරන්න ඔබට වැරදෙන්නේ නැහැ මොකද අම්මා ලේකිරි කළ බෝබු අම්මා අම්මා ගාව දිවිච්ච හොඳම කිරි ටික තමයි ඔබට දුන්නේ ඔබට ප්‍රතිශක්තිකරණය ඉස්සලාම දුන්නේ අම්මා ඔබේ ඉමුන් සිස්ටම් එක ආරක්ෂා කරගන්න ශක්තිය දුන්නේ ඒ ඇන්ටිබයොටික් එක තිබුණේ අම්මා ගාව ඉන්සා අම්මත් එක්ක කරන ගණදෙනුව සාර්ථකයි අම්මගෙන් ඉල්ලගන්න අම්මටත් දෙන්න ඔබට දැනේවි 2015 ඉවර වෙලා 2016 යනකොට ඔබගේ ජීවිත වෙනස් වෙලා ඔබ සැබෑ නත්තලක් ඔබ සමරන්නට යනවා මොනව නිසාද ග්‍රැටිටියුඩ් නිසා සූදිවන්තකම නිසා ඔබේ ජීවිතය සමරන්නට යනවා එහෙනම් ඔබේ අම්මා ගොඩක් වටිනවා එස ජේසු ස්වාමීන් වහන්සේ අම්මගේ ජීවිතයට ආදරය කරා ආදරය කරපු නිසා මෙහෙම වුණා අපි කියමු ආයෙත් මාක්තුමාගේ සුවිශේෂී 31 එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයවුත් පිටත සිට උන්වහන්සේ කැඳවා පණිවිඩයක් යවූහ සමූහයක් උන්වහන්සේ අවට වාඩි වී උන්හ ඔහු වන්න ඔබගේ මෑණියෝ සහෝදරයෝත් ඔබහු අන්න ඔබේ මෑණියෝත් සහෝදරයෝත් පිටත සිට ඔබ සෝයති උන්වහන්සේට කීහ උන්වහන්සේ උත්තර දෙමින් මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් කවුරුද කියා පෙන්වමින් තමන් පිරිවරා අවට වාඩි වී සිටියේ වුන් දෙස වටේ බලා මෙන්න මාගේ මෑණියෝ මෙන්න මාගේ සහෝදරයෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත්වා ඔහු මාගේ සහෝදරයාත් මාගේ සහෝදරියත් මාගේ මෑණියෝත් යැයි වදාළසේක ප්‍රශංසා වේවා එසා අම්මව මේ පොළොව තලයේ තුල තියන්න පුළුවන් ඉහළ තැනටම තියලා කිව්වා දෙවියන් වහන්සේගේ කැමැත්ත
ඉෂ්ට කරපු තනත්තිය තමයි අම්මා කියලා. එනිසා දේව අම්මා කියනවා මා ඔබගේ දාසියයි. ඔබ කැමති පරිදි සිදු වේවා. ඔබේ කැමැත්ත මා තුළ ඉටු වේවා. එනිසා තමයි මේ තාප්ති පුතේ දුවේ ජේස්වාමින් වහන්සේගේ අම්මව හැල්ලුවට ලක් කරේ නැහැ. ජේස්වාමින් වහන්සේගේ අම්මව උත්තරීතර තැනකට පත් කළා කිව්වා, ඔබට මගේ අම්මා වගේ වෙන්න පුළුවන්. ඔබට මගේ සහෝදරයෝ සහෝදරියෝ වගේ වෙන්න පුළුවන්. එදාට ඔබගේ ජීවිතය මට සමීපයි. කොහොමද සමීප වෙන්නේ? දේව කැමැත්ත ඉෂ්ට කරන්න. දේව කැමැත්ත ඉෂ්ට කරන්න. ඒ නිසා යම් මේ තාත්ති පුතේ දුවේ පෙරල ගන්න ජුවම්තුමාගේ සුවිශේෂයේ 19 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තිය. ජේසුස් ස්වාමින් වහන්සේගේ මෑණියෝද මෑණියන්ගේ සහෝදරියෝ ක්ලියෝපාස්ගේ භාර්යාව මරියාද උන්වහන්සේගේ කුරුසේ ළඟ සිටියෝය. ඒකල ජේසුස් ස්වාමින් වහන්සේ සිය මෑණියන්ද තම ප්‍රේම කළ ශ්‍රාවකයාද ළඟ සිටිනු දැක ස්ත්‍රිය මෙන්න ඔබේ පුත්‍රයායි සිය මෑණියන්ට වදාළසේකා. ඉන්පසු උන්වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට මෙන්න ඔබේ මෑණියෝ යයි වදාළසේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ. අම්මව අතහැරියද? නෑ. අම්මව අතහැරියේ නෑ. කුරුසේ එල්ලලා ඉන්නකොටවත් මේ මොහොතේදී සමහර අය කියනවා දේව අම්මව ගණන් ගත්තේ නෑනේ ජේසු කියලා. උපරිමෙන් ගණන් ගත්තා. එනිසා තමයි කුරුසේ ඉඳගෙන කියනවා, මෑණියනි මෙන්න ඔබේ පුත්‍රයා, පුත්‍රය මෙන්න ඔබේ මෑණියෝ. ඒ අම්මා ජීවමාන කරා සදා කාලයටම. ඊශ්‍රායෙලට ඔබ ගියොත් ඔබ දකීවි නේ දේව අම්මව තුරුළු කරගෙන ස්වර්ගයට ගිය තැන. එනිසා ආයෙත් ස්වර්ගයේ ඉඳලා ජේසුස්වාමින් වහන්සේ මේ පොළොව තලයට ආවනම් ඇයි ආවේ කියලා ඇහුවොත් කාර්ය අම්මව එක්කරගෙන යන්න ස්වර්ගයට. අම්මව එක්කරගෙන යන්න. ඒ තරමට ආදරය කළා. ඒ තරමට බලාගත්තා. ඒ තරමට සෙනෙහසක් වුණා. නමුත් අද අපිට ගොඩක් වෙලාවට මේවල වටිනාකම් නැහැ. ජේසු දේව පුත්‍රයා වශයෙන් මේ පොළොව තලයට ආපු කෙලෙහි ගුණේ සැලකුවා. කිරි පොපු අම්මව හැල්ලුවට ලක් කරේ නැහැ. ජේසුස්වාමින් වහන්සේ පොඩි කාලේ ඉපදුනාම තෙත් කරගත්තා. වචන කතා කරන්න කියලා දුන්නේ අම්මා. එනිසා අම්මව අතහැරියේ නැහැ. අම්මව බලාගත්තා. එනම් නත්තරනම් මේ තාත්ති පුතේ දුවේ ඔබේ ජීවිතයේ තුල මේ නත්තලේ ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔබේ අම්මත් එක්ක ජීවතුන් අතර ඉන්න මිය ඇදුන අම්මත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයකට ඇතුල් වෙලා බලන්න. ඔබේ තාත්තත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයකට ඇතුල් වෙලා බලන්න. ඔබේ තාත්තව බලාගත්තොත්, ඔබේ තාත්තව ආරක්ෂා කරොත් ඔබට දැනේවි බොහෝ දේවල්. තාත්ත ගාව තිබිච්ච ඒ ශක්ති ප්‍රමාණය උරලා ගන්න. තාත්ත ගාව තිබිච්ච ශක්ති ප්‍රමාණය අපි ගොඩක් වෙලාවට ඔබේ ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යනකොට තාත්ත ගාවට ගිහිල්ලා දන ගහලා කියනවද, තාත්තේ තාත්ත ඔළුව අල්ලන්නකෝ මට ඔක්කොම හරි යනවා. ඔළුවට අත තියලා ප්‍රාර්ථනාවක් කරන්නකෝ හැම දෙයක්ම සාර්ථක වෙනවා. මගේ පෞද්ගලික ජීවිතය තුළ නම් මට බැරි වෙන හැම මොහොතකදීම, මට අමාරු වෙන හැම මොහොතකදීම
මට විසඳන්න බැරි හැම මොහොතකදීම මම මගේ තාත්තට කතා කරනවා. තාත්තා ස්වර්ගයේ ඉන්නේ. තාත්තට කතා කරලා කියනවා, තාත්තේ මට තේරෙන්නේ නැහැ මේක හැන්ඩල් කරගන්න. තාත්තේ මට අදා හරි අමාරුයි ඇඟට. ඒස මට ශක්තිය දෙන්න. තාත්තා මේ ඉස්සර මෙහෙට ආපුවාම මේ භූමිය මේ විදිහට හදලා තිබුණේ නැහැ. එහා පැත්තේ මෙහෙ කරද්දී මෙහෙට ඉඳලා ගෙදර ගිහිල්ලා නිකන් ඉන්නේ නැහැ. කෝල් එකක් අරන් කියනවා, පුතේ දේශනාව හොඳට කරා. දේශනාවේ ඔයා ඒ පොයින්ට් එක නියමට ගත්තා. එතන ඔයා ක්ලයිමැක්ස් එක සුපර්බ් ඔයාගේ. ඒක හොඳට ඩිවලොප් වුණා එතන. අතන පොඩ්ඩක් කෑ ගැහුවා වැඩි. ඒක සොෆ්ට් කියන්න ඕනේ එකක්. ඔයා කෑ ගැහුවා. ඒ නිසා අනිත් දවසේ ඒක සොෆ්ට් කියන්න පුරුදු වෙන්න. තාත්තා නිරන්තරයෙන්ම ගයිඩ් කරා. තාත්තා කියලා දුන්නා. දේශනා අහලා ගියා විතරක් නෙමෙයි, පුතාගේ ජීවිතය සන්තෝෂයෙන් ඉන්නවා දකින්න ඕනකමක් ඇති වුණා. තාත්තා ආස කරා මේ භූමිය ගොඩනගන්න. එස තාත්තා 2004 මිය යදෙනකොට මා ඇමරිකාවට ගිහිල්ලා මිහිදන් කරලා එහෙ දේහය ආයේ ලංකාවට ආවේ සුපුවත්තරණ ගොඩනගන්නයි. තාත්තගෙන් මම නිරන්තරයෙන් මැහැව්වා, තාත්තේ මට පිහිට වෙන්න. මේක දැන් ඇත්තක් කරන්න පිහිට වෙන්න. ඒසම ස්වර්ගයේ ඉඳලා ලොකු බලයක්, ස්වර්ගයේ ඉඳලා ලොකු දීමනාවක් තාත්තා නිරන්තරයෙන්ම දෙනවා. ඒසම මොන ප්‍රොජෙක්ට් එක කරන්න පටන් ගත්තත් ඒ ප්‍රොජෙක්ට් එක ඉස්සල්ලාම කියන්නේ තාත්තට. තාත්තට කියනවා, තාත්තේ මම මේ වගේ දෙයක් කියන්නයි යන්නේ, තාත්තේ මම මේ වගේ දෙයක් කරන්නයි යන්නේ, තාත්තේ මම මේ වගේ දෙයක් අත ගහන්නයි යන්නේ, තාත්තා මම වෙනුවෙන් මැදහත් වෙන්න. එහෙස ජීවතුන් අතර ඉන්න තාත්තව මේ මොහොතේදී හැල්ලුවට ලක් කරන්න එපා. ජීවතුන් අතර ඉන්න තාත්තත් එක්ක ඝට්ටනයක් ඇති කරගන්න එපා. ජීවතුන් අතර ඉන්න තාත්තව හොඳට බලා ගන්න. ඉන්සයි සුදු බයිබලෙ තමයි පැහැදිලිවම කිව්වේ. ඔහුගේ මහලු වයසේදී ඔහුට සිතට වේදනාවක් නොදෙන්න, ඔහුගේ කල්පනා ශක්තිය අඩු වේවි. සාමාන්‍යයෙන් අම්මගේ කල්පනා ශක්තියට වඩා තාත්තගේ කල්පනා ශක්තිය පොඩ්ඩක් අඩු වෙන ප්‍රමාණය වැඩි. එන්ස තාත්තට නුරුස්සන ගතියක් ඇති වෙනවා. තාත්තට කේන්ති යනවා. තාත්තා කෑ ගහනවා. තාත්තා බනිනවා වයසට යනකොට. නමුත් ඔබේ ජීවිතේ එතකොට තමයි තාත්තට ආදරය කරන්නට ඕනේ. එස ඒ තාත්තව බලා ගන්න. එනිසා තමයි සුද්ධෝ පවුල නිර්මාණය කරද්දී සුපුවත් තරණේ ජේස්වාමින් වහන්සේගේ උකුලේ ඔළුව තියාගන්න ජසිතුමෙක්ව හැදුවේ සුද්ධෝ පවුල නිර්මාණය කර. එහෙමයි හොඳට ඉන්නකොට තාත්තත් එක්ක ෂොපින් යන්න හරි ලේසි. හොඳට ඉන්නකොට තාත්තත් එක්ක තුල්ලු කරගෙන විහිළු තහළු කරගෙන යන්න හරි ලේසි. නමුත් තාත්තගේ නුරුස්සන ගතිය වැඩි වෙනකොට, කේන්තිය වැඩි වෙනකොට, තරහ යනකොට, එපා වෙනකොට, තාත්තගේ ජීවිතය අතුලාන්ත අරගලයන් වලට යනකොට එදාට පුතාට පුළුවන්ද, එදාට දුවට පුළුවන්ද තාත්තව එක්කරගෙන ගිහිල්ලා ඔඩොක්කුවේ තාත්තගේ ඔළුව තියාගන්න? කී දෙනෙක් ඉන්නවද මෙතන තාත්තව ඔඩොක්කුවේ ඔළුව තියාගන්න ඉඩ දිච්ච ලැප් එකක් ඔබේ උකුල මේ මොහොතේ තාත්තට දීලා තියෙනවද ඔළුව තියාගෙන ඉන්න? තාත්ත ජීවතුන් අතර ඉන්නවා. නමුත් අපිට වෙලාවක් නැහැ. අපි ඔක්කොටම ඔළුව තියාගන්න දෙන්න කැමති. නමුත් තාත්තට ඔළුව තියාගන්න දෙන්න කැමති නැහැ. ඔබේ තාත්තව කී දෙනෙක් ඉන්නවද මසාජ් කරන? තාත්තගේ උරහිස මසාජ් කරනවද ගෙදර? මසාජ් කරලා කියනවාද තාත්තේ අමාරුයිද? තාත්තගේ කකුල් දෙක මසාජ් කරනවද? අත ගානවද කකුල් දෙක තාත්තගේ? කී දෙනෙක් ඉන්නවද තාත්තගේ කකුල් දෙක අත ගාන උණු වතුර ටිකකින් තවලා ඊට පස්සේ මොනවා හරි ඔයිල් එකකුත් දාලා එහෙම කරනවද? We don't have time for that. ඒවා කරන්න පුළුවන්ද? තාත්තා දැනගන්න ඕනේ ඒව තාත්තා කරගන්න. අපිට ඉතින් ඒව කරන්න බෑනේ. We are so busy father. අපිට කොච්චර තියෙනවද වැඩ කරන්න father? ඉගෙන ගන්න ඕනේ, අරග කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා father අපිට කරන්න. නමුත් ඔබේ ජීවිතය අරගෙන බලන්න.
තාත්තව ස්පර්ශ කරලා තාත්තව අතගාපු දාට ඔබට ලැබෙන වරප්‍රසාද ප්‍රමාණයයි. වෙලා නැහැ කියලා තාත්තගේ නැත් වෙලා ගියේ දාට ඔබ හිතන මතන දේවල් ඉෂ්ට වෙච්ච ආකාරයයි අරගෙන බලන්න, සංසන්දනය කරලා බලන්න, මතකයකට ගිහිල්ලා බලන්න. තාත්තලව බලාගත්ත, අම්මලව බලාගත්ත දරුවන්ගේ ජීවිතවල සාර්ථකත්වය ඉහළින් ඉහළට යනවා යනවාමයි. එන්ස ජේස්වාමින් වහන්සේ, ජේසු පුතා ගවලනේ ඉපදුන ඒ අත්දැකීම මුළු ලෝකෙටම ප්‍රකාශ කරේ. දේව අම්මව ජීවමාන කරලා, ජුසේතුමාව ජීවමාන කරලා. එනිසා අදත් වහින්න යනකොට ජුසේතුමාගේ පිළිරුවක් එළියේ තියලා කුඩේ තියපු ගාම්ම විශ්වාසයෙන් යුතුව වැස්ස නතර වෙනවා. එනිසා ජුසේතුමාව ඒ තරමට ජීවමාන කරා. වහිනකොට හැම උත්සවයකදීම මිනිසුන්ට මතක් කරලා දෙනවා, මගේ සුරකිපියාව එළියෙන් තියලා බලන්න, මගේ සුරකිපියාව එළියෙන් තියලා ඔබ විශ්වාස කරලා බලන්න, මගේ සුරකිපියා මාව ආරක්ෂා කරා වගේ ඔබව ආරක්ෂා කරනවාමයි. ජුසේතුමා ජේසුස්වාමීන් වහන්සේව ආරක්ෂා කරා. ජුසේතුමා මේ මොහොතේදී කන්න බොන්න දුන්නා, බලාගත්තා. එනං ඔබේ තාත්තා ඔබට කන්න බොන්න දීලා බෝ බලාගත්තා. ඒ තාත්තව බලාගන්න, ඒ තාත්තව ජීවමාන කරන්න, මිය ඇදුනත් ජීවමාන කරන්න, ජීවතුන් අතර ඉන්න අයව ජීවමාන කරන්න. කරලා බලන්න මේ නත්තල. ඔබට දැනේවි සැබෑ නත්තලක්, සැබෑ ජීවිතයක්, සැබෑ මනස්ථාපනයක්, සැබෑ සිත්හැරීමක්, සැබෑ එකඟතාවයක්, සැබෑ ප්‍රාතිහාරයක් ඔබේ ජීවිතවල අයිති කරගන්න පුළුවන් වේවි. එහෙනම් මේ 2015 මේ අන්තිම දිව්‍ය පූජා යාගයේ තුල ස්වාමීන් වහන්සේ මතක් කරලා දුන්නේ ඔබට හම්බෙන්න තියෙන ටැග් බාර ගන්න කියලා. ටැග්ක්, ග්‍රැටිටියුඩ් එකකින් හම්බෙන ටැග්ක්, ස්තුතිපූර්වකව ජීවත් වෙනකොට හම්බෙන ටැග්ක් දෙවියන් වහන්සේ දෙන්න බලාගෙන ඉන්නවා. එහෙනම් ඔබ මොන ප්‍රශ්නේ තුල හිටියත්, මොන වේදනාව තුල හිටියත්, මොන හැනහැප්පීම තුල හිටියත්, මොන රෝගයේ තුල හිටියත්, මොන බැරිභාවයේ තුල හිටියත්, මොන නයතුරුස්සුල ඔබ මිරිකලා හිටියත්, ඔබේ ජීවිතයට දෙන්න ඕන හැම දෙයක්ම දෙවියන් වහන්සේ දේවි. ඔබේ අම්මටයි තාත්තටයි ජීවතුන් අතරේ ඉන්න මිය ඇදුන ඔවුන්ට ඔබ ආයෙත් ආදරය කරන්න පටන් ගත්තී. එනිසා ඇස් දෙක වහගන්න, මතක් කරලා බලන්නේ නම් ඔබේ තාත්තව, තාත්තගේ ඒ රුධිරේ නෙමෙයිද ඔබේ ශරීරයේ තියෙන්නේ? ඔබ හැවුවා මගේ තාත්ත මොනවද මට කරලා තියෙන්නේ කියලා. තාත්තා තමයි ජීවන ශක්තිය ඔබට දුන්නේ. අම්මගේ ඒ එග් එක හොයාගෙන ගියේ තාත්තා. ඒ තාත්තා හොයාගෙන ගිහිල්ලා පසාරු කරා විතරක් නෙමෙයි, ඔබව ජීවමාන කරා. ඔබ හැව්වා මගේ තාත්තා මොනවද කරලා තියෙන්නේ කියලා. මං අහනවා, තාත්තා ගබ්සා කරලා දැම්මේ නෑ ඔබව? සමහර වෙලාවට ඔබේ තාත්තා ඔබව දාලා ගිහිල්ලත් ඇති. නමුත් ඒ තාත්තා මේ මොහොත වෙනකොට නොසිටියා නම් ඔබට ජීවිතයක් නැහැ. එනිසා මේ මොහොතේදී තාත්තා වෙනුවෙන් ස්තුති කරන්න, තාත්තටත් පුංචි ලියුම් කැල්ලක් මේ අවුරුද්දේ ලියලා දෙන්න, සක්වේ දාගන්න. ගොඩාක් ස්තුති තාත්තේ මාව බලාගත්තයි කියලා. අම්මා සඳකී, ඔබ මේ මොහොතේදී තාත්තේ ඔබේ ලේ සුවඳ මට දැනෙනවා, ඔබේ ආදරය මට දැනෙනවා. එනිසා හැම තාත්ත කෙනෙකු මතක් කරගන්න, තාත්තාගේ අඩුව කාටවත් පුරවන්න බැහැ. අම්මගේ අඩුව කාටවත් පුරවන්න බෑ.
එනිසා තාත්තලා ජීවතුන් අතර ඉන්නකොට අපිට තාත්තගේ වටිනාකම දැනෙන්නේ නැහැ. තාත්තේ මට අද හරියට දැනෙනවා තාත්තේ මං ආදරෙයි. සදකි මම ඒ ලොව විරුයරිදී ඒ ඉරහදෙන් නුඹේ ලෝකය හෙළියුනේ. එහෙම දැනෙනවද? නැකුමට පුතුන් දිවියේ දුක් ගැහෙට විදී දියසිනේ හසට කවි ගීලිය වුණා මදී. එහෙම දැනෙනවද? එහෙනම් තාමත් පරක්කු නැහැ. තාත්තව ලස්සන තැනක තියන්න ඔබේ ප්‍රශ්න ඔක්කෝම විසඳේවි. තාත්තව මහිමාන්විතව තියලා බලන්න ඔබේ කරදර ඔක්කෝම පහ වෙලා යාවි. ඔබේ සිතේ තියෙන ගැටන ඔක්කෝම තාත්ත ගැන තිබිච්ච අද දවසේ අයින් කළා බලන්න ඔබට ප්‍රතිහාර වෙන්න පටන් ගනීවි. ඒ නිසා අද දිව්‍ය පූජාව අවසන් වෙලා ඔබට යන්න පුළුවන් වේවි. පෞද්ගලිකව ටික වෙලාවක් අරගෙන ගවලන ගාවට ගිහිල්ලා ජේසු අම්මට කියන්න, ජේසු තාත්තට කියන්න, අපේ ගෙදර ආයි ඉපදෙන්න අම්මේ, අපේ ගෙදර ඉපදෙන්න තාත්තේ, මගේ හදවත තුල මට ආයි අලුත් උපතක් දෙන්න, තාත්තට ආදරේ කරන්න, අම්මට ආදරේ කරන්න, මට අලුත් උපතක් දෙන්න, තාත්තව බලාගන්න, අම්මව බලාගන්න, මට ආයෙත් ශක්තිය දෙන්න. මගේ නුවේ පුතුනේ දැනෙනවද ආදරය? කුසේ නොදරුවත් දිවිවර මට දෙනුනේ. සුදී තාත්තේ මහමෙරකට උසයි දරු පෙම අද පතුලේ. ඔව් තාත්තේ, පුදුමයි පුතුනි කිම මගෙලේ කිරි නුනේ. එහෙනම් ඒ තාත්තගේ ජීවය ඔබේ ජීවිතෙන් ලොකු බලයක් වේවි. අද තාත්තගේ ආදරය ලොකු ශක්තියක් වේවි. එහෙනම් අපි සිර දෙලා නැගිට සිටිමු. ස්වාමීන් වහන්සේට කියමු. තාත්තා කොතන හිටියත්, අම්ම කොතන හිටියත් ඔවුන්ගේ ආදරය, ඔවුන්ගේ ශක්තිය මේ මොහොතේදී ඔබ උරලා ගන්නට යනවා. ඔවුන්ගේ ජීවිතත් එක්ක ඔබ සම්බන්ධ වෙන්නට යනවා. ඒ සත් දෙක වැඳ ගන්න. ජීවතුන් අතර ඉන්න මේ ඇදුන අම්මවයි තාත්තවයි දැන් මතක් කරගන්න. අම්මවයි තාත්තවයි මතක් කරගෙන ලේකිරි කරලා පෝපු අම්මව මේ මොහොතේදී ආදරෙන් බලාගන්න කියලා කියන්න. ස්වර්ගයේ බලාගන්න, මේ පුළුතලේ ඉන්නවා නම් බලාගන්න, අම්මව බලාගන්න. ස්වර්ගයේ ඉන්නවා නම්, මේ පුළුතලේ ඉන්නවා නම් තාත්තව බලාගන්න. ලේකිරි කරලා පෝපු මගේ අම්මව ආදරෙන් බලාගන්න.
ගෞරවය කරන්න ඔබ කැමති වුණොත් ඔබේ අම්මට ගෞරවය කරන්න ඔබ කැමති වුණොත් ඔබ ඉල්ලන හැම වරප්‍රසාදයක්ම දෙවියන් වහන්සේ දෙනවා හැම දීමනාවක්ම දෙනවා අහසේ කවුළු විවර කරලා දෙනවා පරි භාවය නොක්කොම පහ කරලා දමනවා අවුරුදු ගානාව පොද වෙලා තිබිච්ච සීනියල් සැබෑවක් කරනවා ඒසද ප්‍රතිහාරාත්මක දවසක් අද ඔබගේ නත්තන සමරල්ලට නත්තන් තෑග්ග හම්බ වෙන දවස ඒසම කැමති දෙයක් ඉල්ලන්න අම්මා තාත්තට ආදරය කරමින් අම්මා තාත්තට සම්බන්ධ වෙමින් අම්මා තාත්තට බද්ධ වෙමින් අම්මා තාත්තගේ ජීවිතයට ඔබ මුසු වෙමින් ඔබ කැමති දෙයක් ඉල්ලන්න කැමති දෙයක් ඉල්ලන්න ඔබට ස්වාමින් වහන්සේ දෙන්නට යනවා ඔබට ස්වාමින් වහන්සේ දෙන්නට යනවා ඒ වරප්‍රසාදය දෙන්නට යනවා ඒ දීමනාව දෙන්නට යනවා